කුසලන් තරගාවලියට සෙල්ලම් කරන රටවල් 10 නායකයෝ තරගාවලියේ ආරම්භයට කලින් තරගාවලිය ගැන විවිධ කතා මාධ්‍යවලට කියලා තිබුණා. ඒ විදිහට විවිධ තැන්වලින් කියපු කතා ගැන නෙවෙයි මේ කතාව. නායකයෝ එකම තැන ඉඳන් තරගාවලිය ගැන කියපු කතායි මේ. මේ විදිහ තරගාවලිය තරග කිහිපයක් අවසන් නිසා ඔයාලා හිතන්න මේ කියපු දේවල් ඇත්තමද තරගාවලිය මේ වෙද්දි වෙනවා වගේ පේනවද කියලා. ලෝකසලානේ හැමදාම අවාසනාවන්ත දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වතාවේ මෙහෙවන්නේ ඩුප්ලෙසි. තරගාවලිය ගැන දකුණු අප්‍රිකා නායකයා කියන්නේ මෙහෙම කතාවක්. අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ පසුගිය කාලේ ඉතාමත් උණුසුම් තරග තිබුණා. මම දකින විදිහට මේ තරගාවලිය හැම කණ්ඩායමක්ම සමබර කණ්ඩායම්. හැම කණ්ඩායමකටම මේක වැදගත් තරගාවලියක්. තරගින් තරගේ තරගාවලිය වාසිය වෙනස් වෙන්න පුළුවන්. කොහොමුණත් මේක විශිෂ්ට තරගාවලියක්. සීමිත පන්දුවාර තරඟවල විශ්වාස කරන්න අමාරු කණ්ඩායමක් තමයි කොදෙව් කණ්ඩායම. මේ වෙද්දි T20 ලොකුසූර කණ්ඩායමත් කොදෙව්. කොදෙව් කණ්ඩායම මෙහෙවන ජේසන් හෝල්ඩර් තරගාවලිය ගැන කියන්නේ මෙහෙම කතාවක්. සියලු කණ්ඩායම් විශිෂ්ටයි. අපි තරගාවලියට ඇවිල්ලා ඉන්නේ ගොඩක් වෙහෙස මහන්සි වෙලා පුරුවීම් කරලා. හොඳම කණ්ඩායම් 10ක් ඉන්නවා. ඒ සියලු දෙනාටම පහර දෙන්න තමයි අපිට ඕන. කොහොම නමුත් මේ පාරත් ලෝකුස්ලානේ දිනන්නේ එක කණ්ඩායමයි. ක්‍රිකට් ක්‍රීඩා කරන්න සුදුසු පරිසර තත්ත්වයක් සාමයක් නැති රටක් වුණත් උත්සාහය එක්ක ඉදිරියට ආපු රටක් තමයි අෆ්ගනිස්තානය කියන්නේ. මේ වතාවේ කණ්ඩායම් මෙහෙවන්නේ ගුල්බදීන් නයිබ්. නයිබ් ලෝකුස්ලානේ ගැන කියන්නේ මෙහෙම කතාවක්. අෆ්ගනිස්තානයේ සාමය දැන් ක්‍රිකට් ක්‍රීඩාව. ක්‍රිකට් වලට අපේ රටේ දැන් ලොකු තැනක් ලැබිලා තියෙනවා. අපි අපේ ජීවිතේ කොටසක් වෙලා ක්‍රිකට්. පසුගිය කාලේ අපි අපේ දක්ෂතා ගැන සතුටු වෙනවා. ඒ වගේම ලෝකයේ හොඳ කණ්ඩායම් 10 අතරට එන්න ලැබීමත් අපි ලබාගත් ජයග්‍රහණයක්. එංගලන්ත තනතිරු වලට තරමක් සමාන තනතිරු තියෙන නවසීලන්තය මේ වතාවේ ලෝකුස්ලානේට එන්නේ ප්‍රබල කණ්ඩායමක් විදිහට. තරගාවලියේ නවසීලන්ත කණ්ඩායමේ නියමුවා විදිහට ඉන්න කේන් විලියම්සන් තරගාවලිය ගැන කියන්නේ මෙහෙම කතාවක්. 2015 ලෝකුස්ලානේට සෙල්ලම් කරපු ක්‍රීඩකයෝ 5 දෙනෙක් මේ සැරේ අපේ කණ්ඩායමේ ඉන්න නිසා අත්දැකීම් මතින් අපි උඩින් ඉන්නේ. අවුරුදු 4කට වතාවක් වෙන ලෝකුස්ලානේදී අලුත් මුහුණු ගොඩක් තියෙනවා. හැම කණ්ඩායමක්ම සමබර නිසා තරගයේ දවසේ ඕනෑ දෙයක් සිදු වෙන්න පුළුවන්. බංග්ලාදේශ කණ්ඩායම මේ වතාවේ ලෝකුස්ලානේට එන්නේ අත්දැකීම් මතින් ඉහළම ඉන්න කණ්ඩායමක් විදිහට. කණ්ඩායමේ නායකත්වය දෙන්නේ මස්රාෆි මොටාසා. තරගාවලිය ගැන මොටාසා කියන්නේ මෙහෙම කතාවක්. මෙවතාවේ හොඳ විශිෂ්ට කණ්ඩායම් ටිකක් ලෝක කුසලානේ ඉදිරිපත් වෙලා ඉන්නවා. අපි කණ්ඩායමේ දක්ෂ තරුණ ක්‍රීඩකයන් කීප දෙනෙක්ම ඉන්නවා. මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා අපේ කණ්ඩායම ගැන. පසුගිය කාලේ තරමක පසුබෑමක හිටියත් මේ වෙද්දි නැවතත් සුපුරුදු රිද්මයට ඇවිල්ලා ඉන්න ඕස්ට්‍රේලියා කණ්ඩායම මෙවතාවේ ලෝක කුසලානේ ජයග්‍රහණය කරයි කියලා හිතන්න පුළුවන් කණ්ඩායමක්. කණ්ඩායම මෙහෙවන ආරන් ෆ්‍රින්චි තරගාවලිය ගැන කියන්නේ මෙහෙම කතාවක්. අපිට ලෝකුස්ලාන අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ 6 දෙනෙක් විතර ඉන්නවා. වැදගත්ම දේ තමයි සියලු දිනාටම ලෝකුස්ලාන අත්දැකීම් තියෙන එක. බලාපොරොත්තු වෙනවා ඒ අත්දැකීම් එක්ක ලෝකුස්ලානේ ජයග්‍රහණය කරන්න. මේක වෙනස් තරගාවලියක්. මම හිතන්නේ එංගලන්තය වගේ ඉන්දියාවත් පසුගිය අවුරුදු දෙකේදී හොඳින් සෙල්ලම් කරලා තියෙනවා. කොහොම වුණත් මේක ගොඩක් තරඟකාරී තරගාවලියක් වෙයි. 2019 ලෝකුස්ලාන තරගාවලියේ දිනන්න වැඩි අවස්ථාවක් තියෙනවා කියලා ගොඩක් අය විශ්වාස කරන එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් තරගාවලිය ගැන කියන්නේ මේ තරගාවලියේ මොනව වේද කියලා හිතා ගන්නවත් බෑ කියලා. ඇත්තටම මට කිසිම අදහසක් නෑ මේ පාර මොනව වේද කියලා. මම හිතන්නේ නෑ එක් කණ්ඩායමකට වඩා තවත් කණ්ඩායමක් උඩින් ඉන්නවා කියලා. මොකද මේ ලෝකුස්ලානේට ඉන්නේ ලෝකේ හොඳම කණ්ඩායම් 10. ඒ නිසා සුවිශේෂී තරගාවලියක් වෙයි. හොඳ තරගකාරී ක්‍රිකට් තරගාවලියක නිරත වෙන්න අපි ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වෙනවා. අපි අපේ රටේ ක්‍රීඩා කිරීම ගැන ආඩම්බරයක් අපේ හදවතේ තියෙනවා. එතෙන්දී අපේ පවුලේ කට්ටියත් ඉන්නවා. කොහොමුණත් එංගලන්තය කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ තැනක්. මෙහි ඇවිල්ලා ක්‍රීඩා කරන හැම ක්‍රීඩකයාටම අපි ආදරෙයි. ඉන්දියා කණ්ඩායම කියන්නේ මේ වෙද්දි ඕනෑම තනතිරලක සෙල්ලම් කරන්න පුළුවන් මට්ටමේ දක්ෂ ක්‍රීඩකයෝ ඉන්න කණ්ඩායමක් වෙලා තියෙන්නේ. 2019 ලෝකුස්ලානේ ඉදිරියෙන්ම ඉන්න රටක් තමයි ඉන්දියාව. ඉන්දියා නායක කොහ්ලි තරගාවලිය ගැන කියන්නේ මෙහෙම කතාවක්. අපි ක්‍රීඩා කරන ඕනෑම තැනක කණ්ඩායම විශාල පීඩනයක් එල්ල වෙනවා. අපි ලෝකයේ කොහේ ක්‍රීඩා කළත් විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් අපි සෙල්ලම් කරන තරඟ නරඹනවා. මම හිතන්නේ මෙම තරගාවලියේ වඩාත්ම ශක්තිමත් කණ්ඩායම එංගලන්තයයි. අනිත් හැම කණ්ඩායමක්ම හොඳින් සමබරතාවයකින් සහ ශක්තිමත් වෙන්නවා. මම මේ තරගාවලිය දකින්නේ වඩාත්ම තරඟකාරීත්වයක් ඇති ලෝකුස්ලානේ විදිහට. පාකිස්තාන කණ්ඩායම කියන්නේ විශ්වාස කරන්න බැරි කණ්ඩායමක්. චැම්පියන්ස් කුසලානේ ශූරතාව දිනන පාකිස්තානයේ ලෝක කුසලානේ මොනවා හරි වෙනසක් කරයි කියලා අපිට හිතන්න පුළුවන්. ඔයින් මෝගන් සහ විරාට් කොහ්ලි කිව්වා වගේ මමත් හිතන්නේ මේ ලෝක කුසලානේට ඉන්න සියලුම කණ්ඩායම් ඉතාමත් සමවරයි කියලා. ඒ සියලු කණ්ඩායම් වලට මම සුභපතනවා. අපිට එංගලන්තයේ ඉතාමත් හොඳ මතක සටහන් තියෙනවා. 1992 ටෙස්ට් තරගාවලියේ 1999 ලෝක කුසලානේ වගේම 2017 චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී අපි හොඳට කරලා තියෙනවා එංගලන්තයට ඇවිල්ලා. මේ විදිහට පළපුරුදු නායකයෝ අදහස් දක්වද්දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න
රත්න 2019 ලෝකුස්ලානය ගැන අදහස් දක්වලා තිබුණා. අපි කණ්ඩායමක් විදිහට යම්කිසි විශ්වාසයක් ඇති කරගන්න තමයි කලින්ම එංගලන්තයට ආවේ. එතෙන්දී අපි හොඳින් පුහුණු වීම කරලා හොඳ අත්දැකීමක් ලබා ගත්තා. අපි බලාපොරොත්තු වෙනවා අපේ හොඳම දක්ෂතා පෙන්වන්න. මේ විදිහට තමයි නායකයෝ තරගාවලිය ගැන කියලා තියෙන්නේ. ජූලි මාසයේ 14 රෑට මේ නායකයන්ගෙන් එක්කෙනෙක් ලෝකුස්ලානය හිමි කරගනී. ඔයාලට අනුමාන කරන්න පුළුවන්ද කවුරුන්ද නායකයා කියලා? මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.